ලංකා කණ්ඩෑමේ පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩෑමේ ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම සෙල්ලම් කරන්නේ නැහැ. මේ විදිහට පාකිස්තානයේ ක්‍රීඩකයෝ පිරිසක් නොඉන්න හේතුව විදිහට කියවුනේ පාකිස්තානයේ තියෙන ආරක්ෂිත තත්ත්වය නිසා ක්‍රීඩකයෝ පාකිස්තානයට යන්න අකමැත්ත ප්‍රකාශ කිරීම. මේ විදිහට පාකිස්තානයට නොගිය අයට තේරීම් කමිටු සභාපතිවරයා අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. අපනති කට්ටියට හොඳ අභියෝගයක් දෙන්න මේ ක්‍රීඩකයන්ට පුළුවන්. අපි හොඳ 20ක් ඉන්නවා නම් මම හොඳ මේ 11 තෝරනවා. ආපමිති කට්ටිය යම් කිසි පෞද්ගලික හේතුවක් මත ආවේ නැහැ. නමුත් තමන් තේරුම් ගත යුතුයි ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ගේ තැන වෙන කාට හරි දෙනවා නම් ඒ අයට අවධානමක් තියෙනවා කියලා. එයාගේ ස්ථානයට ක්‍රීඩා කරන අය හොඳට කළොත් සමහර විට හිටපු එක්කෙනාට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක ඒ අය ගත්ත අවධානමක්. මම ඒ අයට කිව්වේ පාකිස්තානයට එන නොඑන එක තමන්ගේ තීරණයක් වුණත් එතනට දාන අය දක්ෂතා දැක්වුවොත් ඔවුන්ව එළියට දාන්න බැහැ කියන එකයි. දැන් කණ්ඩායම ඇතුළට එන්න තියෙන තරගයේ වැඩි නිසා ක්‍රීඩකයෝ ගන්න මේ වගේ තීරණ ඒ ක්‍රීඩකයන්ට අවාසියක් වෙනවා කියලා තමයි අසන්ත කියන්නේ. මට ඉස්සර හිතන්න දෙයක් තිබුණේ නැහැ. 8 දිනක් හිටියනම් ඒ අය හැමදාම ගහනවා. දැන් 20ක් 25ක් ඉන්නවා නම් හිතන්න දෙයක් මට තියෙනවා. ඒක සුභවාදී දෙයක්. පාකිස්තානයට යන ගොඩක් ක්‍රීඩකයෝ අකමැති වුණේ ක්‍රීඩකයන්ගේ ගිවල් වල අකමැත්ත නිසා වුණත් බිරිඳගේ තීරණය නිසා ක්‍රීඩකයාට අවධානම ඇති වෙනවා කියලා තමයි අසන්ත කියන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගහන ක්‍රීඩකයාගේ නෙමෙයි. ඒ අයගේ බිරිඳ සහ දෙමව්පියන් තමයි අකමැති වෙලා තියෙන්නේ. පෞද්ගලිකව මම එනවටත් මගේ බිරිඳ කැමති වුණේ නැහැ. නමුත් තීරීම් කමිටු සභාපතිවරයා විදිහට මම කණ්ඩායමක් තෝරලා මම එන්නේ නැත්නම් ඒක හරි නැහැ. ඒ නිසා ස්ථානයේ විනායට දෙන එකේ අවධානම ඒ ක්‍රීඩකයන් බාරගත යුතුයි. පාකිස්තානයේ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෝ 10ක් නැති නිසා දෙවෙනි පිළ කණ්ඩායමක් වගේ කියලා සමහර අය කියන කතා ගැන තීරීම් කමිටු සභාපතිතුමා කියන්නේ මේ වගේ කතාවක්. 10 දිනක් කාවේ නැහැ කිව්වට පසුගිය තරගාවලිය වල ගහපු අය බැලුවම 10ක අඩුවක් නැහැ. ආපු නැති කට්ටියකින් තිසර චන්දිමාල් හිටියේ නැහැ. උසල් බෙන්ජිස්ට කොහොමත් මේ තරගාවලිය ගහන්න බෑ ආබාධය නිසා. එහෙන් බැලුවම 4-5 දිනක් තමයි අඩුනේ. ඒක කණ්ඩායමට පාඩුවක් වුණාට අනිත් පැත්තෙන් බැලුවම ඒක හොඳ අවස්ථාවක්. අපේ සංගතිය බැලුවම තීරීම් කමිටු සභාපතිවරයා විදිහට මට සතුටු වෙන්න පුළුවන් ආදේශ ක්‍රීඩකයන් ඉන්න එක ගැන. ළමයි ටික බලන්නේ හොඳට සෙල්ලම් කරන්න ඒ අයට ලබා දුන්න අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. පාකිස්තානයේ තමන්ගේ කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් පිළිගැනීමක් ලැබෙනවා කියලා තමයි පාකිස්තානයේ ඉන්න අසන්ත කියන්නේ. ළමයිගේ මානසිකත්වයේ මෙහෙට එනකොටත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අගමැති කෙනෙක් එනකොට දෙන ආරක්ෂාව අපිට ගුවන්තොට පොලේ ඉඳලම ලබා දුන්නා. මම හිතන්නේ ඒ අය පොරොන්දු විදිහටම අපිට ආරක්ෂාව ලබා දීලා තියෙනවා. යුද හමුදාවෙන් අඩි 10න් 10 දාලා තියෙනවා. අපි යනකොට පාරක් වහලා වෙඩි නොවදින වාහන 20ක් විතර අපිත් එක්ක යනවා. ස්නයිපර් බලකායත් තැන් තැන්වල ඉන්නවා. හෙලිකොප්ටරයක් උඩින් යනවා. මම හිතන්නේ අපිට කොහෙදවත් මෙහෙම ආරක්ෂාවක් ලැබිලා නැහැ. මම හිතන්නේ අපිට කොහෙදවත් මේ විදිහ ආරක්ෂාවක් ලැබිලා නැහැ. අපි මේ සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට ආවට පස්සේ පාකිස්තානයේ ක්‍රිකට් වසන්තය උදා කරන්න එක හේතුවක් වෙන්න පුළුවන් කියලා තමයි අසන්ත කියන්නේ. මමත් කරච්චි වලට ආවේ අවුරුදු 30කට පස්සේ. පාරේ කොහේ ඇවිද්දත් ඒ අය අපිට දෙන සහයෝගය බලා ගන්න පුළුවන්. අවුරුදු 10කට ඉස්සෙල් ප්‍රහාරයකට ලක් වුණු රටම මෙහෙට ආපු එක ගැන පාකිස්තාන් ප්‍රේක්ෂකයන් ඉතාමත් සතුටින් ඉන්නේ. අපි ආපු නිසා මුළු පාකිස්තානයේම බලාපොරොත්තුෙන් ඉන්නේ අපි වගේ අනිත් රටවලුත් එයි කියලා. පාකිස්තාන් කණ්ඩායමට නැති ප්‍රතිචාරයක් අපිට මේ සංචාරයේදී කොහෙ ගියක් තියෙනවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවේදී ඔබට සුබ දවසක්.